අද දවසේ අපි අධ්‍යයනය කරන්නට යන්නේ දෙවියන් වහන්සේව මහිමයට පත් කරන සභාවක තිබිය යුතු ගුණාංග මොනවද කියලා. මම නැවත කියන්නම්. දෙවියන් වහන්සේව මහිමයට පත් කරන සභාවක තිබිය යුතු ගුණාංග මොනවද කියලා අපි මුල් සභාවේ තිබුණා වූ ගුණාංග අධ්‍යයනය කිරීම තුළින් අපි උත්සාහ කරමු අපේ ජීවිතේත් අපගේ සභාව තුලත් මෙවැනි ගුණාංග තිබෙනවද කියලා සෝදිසි කරන්නටත් මෙවැනි ගුණාංග ඇති සභාවක් ලෙස පරිවර්තනය කරගන්නටත් අද දවසේදී අපි මේ තුලින් අපි වෑයම් කරමු. මම ඉල්ලා සිටිනවා ඔබගේ බයිබලයට ඔබ යොමු වෙන්න ක්‍රියා දෙවෙනි පරිච්ඡේදයේ 42 වන පදයේ සිට 47 වන පදය දක්වා. තවද ඔහු ප්‍රේරිතයන්ගේ ඉගැන්වීමේද සහභාගීකමෙහිද රොටි කැඩීමේද යාඥාවලද ස්ථීර ලෙස පැවතුනාහ. එවිට සියලු දිනා කෙරෙහි බය පැමුණුනේය. බොහෝ පුදුමද හාස්කම්ද ප්‍රේරිතයන් කන්න කොටගෙන කරන ලද්දේය. අදහගත් සියල්ලෝ එක්ව සිට සියලු දේ පොදුවේ තබාගත්තෝය. ඕහු තමුන්ගේ ගම්බිම් සහ දේපළ විකුණා එකිනෙකාට උවමනාව තිබුණු හැටියට සියල්ලන්ට බෙදා දුන්නෝය. තවද ඕහු දවසින් දවස නොකොඩවම එක්සිත්ව දේව මාලිගාවේ සිටිමින් ගෙදරදී රොටි කඩමින් ප්‍රීතියනුත් අවංක සිතුනුත් කෑමකමින් දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරමින් සෙනගට ප්‍රිය උපදවන ලෙස ක්‍රියා කරමින් පසුනෝය. ස්වාමින් වහන්සේ වනාහි ගැලවෙන්නා වූ අය දවස්පතා ඔවුන්ට එක් කළසේක. අපි දකිනවා ක්‍රියාපොත ආරම්භ කරන්නේ සුද්ධාත්මයන්න් වහන්සේගේ පිරිමත් සමග. සුද්ධාත්මයන්න් වහන්සේගේ පැමිණීමත් සමග ක්‍රියාපොතේ අපි දකිනවා සභාව දෙවියන් වහන්සේ ස්ථාපිත කරනවා. සභාව කියන්නේ දෙවියන් වහන්සේගේ දිව්‍යමය අරමුණක් සඳහා දෙවියන් වහන්සේ විසින් සූදානම් කළා වූ දිව්‍යමය සැලැස්මක්. දෙවියන් වහන්සේගේ අරමුණ සඳහා දෙවියන් වහන්සේ විසින් සූදානම් කළා වූ දිව්‍යමය සැලැස්මක් සභාව. ඉතින් අද ඔබත් මමත් මේ ජනතා දේව සභාවේ සිටිනවා. ඔබ සතුටුයිද අද දවස අපගේ සභා පවුල තුළ සිටීම? හැලෙලුයා, ආමෙන්. ඔබත් මමත් අද දෙවියන් වහන්සේගේ සැලැස්මක් තුළ, දිව්‍යමය සැලැස්මක් තුළ අපි අද සිටින්නේ. අපි දකිනවා ක්‍රියාපොත දෙවියන් වහන්සේගේ ආත්මය ක්‍රියා කරපු ආකාරය ක්‍රියාපොත තුළ අපිට දකින්න පුළුවන්. ශුද්ධාත්මයන් වහන්සේගේ පැමිණීම, උන්වහන්සේගේ ක්‍රියාව අපි මේ ක්‍රියාපොතේදී දකිනවා. ක්‍රියාපොතේ දෙවන පරිච්ඡේදය ආරම්භ වන්නේ ශුද්ධාත්මයන් වහන්සේගේ පිරීමෙන්. අපි දකිනවා ක්‍රියාපොතේ දෙවනි පරිච්ඡේදය තුළ ගමන් කරනකොට ඔවුන් ආත්මෙන් පිරීලා බොහෝ අය උන්වහන්සේගේ වචනේ අසා ඔවුන් ගැලවීම ලබනවා, සභාවට එකතු වෙනවා. ඒ තුළ සභාව ආරම්භ වෙනවා. දැන් අප කියවුවා වූ ක්‍රියාපොතේ දෙවන පරිච්ඡේදයේ 42 සිට 47 වන පදය දක්වා අපිට සඳහන් වෙන්නේ ඒ සභාව තුළ තිබුණා වූ ගුණාංග. ඒ මුල් සභාවේ තිබුණා වූ ගුණාංග හතක් අද දවසේදී අපි මේ කොටස තුලින් අධ්‍යයනය කරමු. මම විශ්වාස කරනවා මේ සෑම ගුණාංගයක්ම අපේ ජීවිතයට පුද්ගලිකව වැදගත්, ඒ වගේම අපගේ සභාවක් ලෙස අපි ගමන් කරන මේ ගමනට මේ කාරණාවල් වැදගත්. ඒ නිසා අපි යොමු වෙමු මේ සභාවේ තිබුණා වූ ගුණාංග මොනවද. පළවෙනි දේ 42 වෙනි පරිච්ඡේදයේ පටන් ගන්නෙ තවද ඔහු ප්‍රේරිතයන්ගේ ඉගැන්වීමෙහිද. මුල් සභාව දේව වචනය මත පදනම් වූ සභාවක්. ඔබගේ හිස්තැන ඔබට පුරව ගන්න පුළුවන්. දේව වචනය මත පදනම් වූ සභාවක්. දේව වචනය මත පදනම් වූ සභාවක්. මේ සභාව තුළ තිබුණා වූ විශේෂ ගුණාංගය දේව වචනය මත පදනම් වුණා වූ සභාවක්. මිත්‍රවරුනි, අද උදෑසන ඔබත් මමත් මේ ගෘහයට ඇතුල් වෙලා තිබෙනවා. අද ඔබ මේ ස්ථානයට ආවේ ඇයි? අද ඔබ මේ ස්ථානයට පැමිණීමේ අරමුණ මොකක්ද?
මොනවද අද ඔබ මේ සභාව තුළ සොයන්නේ? අද ඔබගේ පිපාසය දෙවියන් වහන්සේගේ වචනයට මම සවන් දිය යුතුයි. කී දෙනෙක් ඒ පිපාසයෙන් දෙවියන් වහන්සේගේ වචනය මට අවශ්‍යයි, දෙවියන් වහන්සේගේ වචනය මත ගමනක් මට අවශ්‍යයි, මේ අරමුණෙන් මේ උවමනාවෙන් අද ඔබ මේ ස්ථානයේ සිටිනවද? මොහොතක් කල්පනා කරලා බලන්න. මුල් සභාවේ අපි දකින විශේෂ දේ, දෙවියන් වහන්සේගේ දේව වචනය ඔහු නිගැන්නුවා. අද ලෝකයේ දිහා බැලුවම හුඟක් හිගැන්වීම් තිබෙනවා. මිනිස්සු හරි කැමති තමන්ගේ හැඟීම් අවසන, තමන්ගේ සිතුවිලි අවසන, ඉතාම කැමති සාර්ථක දේශනාවන් අහන්න. අද මිනිස්සු සොයන්නේ එවැනි ඉගැන්වීම්. අද ඔබත් මමත් මොනවද හොයන්නේ? ඔබගේ අවධානය, මගේ අවධානය දෙවියන් වහන්සේගේ වචනයට අපි කොතරම් දී තිබෙනවද? නමුත් අපි මේ මුල් සභාවේ දකිනවා ඔවුන් කොපමණ වචනයට නැඹුරුව සිටියද කියලා. අපි දේව වචනේ කොටසක් කියවමු. 1 තිමොතී 4:13. මා එනතුරු කියවීමෙහිද, අවවාද කිරීමෙහිද, ඉගෙන්වීමෙහිද යෙදී සිටින්ට බලා ගනින්න. දැන් පාවුලතුමා තිමතිට කියන වැදගත්ම කාරණාව, මම එනතුරු මේ වචනය කියවීමෙන්ද, අවවාද කිරීමෙන්ද, ඉගෙන්වීමෙහිද යෙදී සිටින්නට බලා ගන්න. සභාවේ ඇදහිලිවන්තයන් වන ඔබටත්, සභාවේ සේවය කරන්නා වූ දේව දාස දාසීන්ටත් වගකීම් තිබෙනවා. සභාවට එන්නා වූ අයගේ වගකීම දෙවියන් වහන්සේගේ වචනය අධ්‍යයනය කළ, ඒ වචනය තුළ තිබෙන ගැඹුර සොයා ගැනීම. ඒකයි ඔබගේ පිපාසය, මගේ පිපාසය. දේව වචනය මෙහෙ කරන අයගේ යොමුව වෙන්න ඕනේ දේව වචනය හරි ලෙස සභාවට පහදා දීම. දැන් ඒකයි පාවුලතුමා තිමතිට කියන්නේ, තිමති අවධානය යොමු කරන්න, වචනය කියවන්න, ඒක අවවාද කරන්න, ඒක මෙනෙහි කරන්න, ඒක ඉගෙන ගන්න, ඔබගේ අවධානය යොමු කරන්න. එනිසා එක් පැත්තකින් සභාවට තිබෙනවා වගකීමත් වචනය ඉගෙන ගන්න. ඒ වගේම දේව දාස දාසීන්ට තිබෙනවා තවත් වගකීමත් වචනය හරි ලෙස උගන්වන්න. දේව වචනයට පදනමක් නැති ඕනෑම ඉගැන්වීමක් දෙවියන් වහන්සේව මහිමයට පත් කරන්නේ නැහැ. එනිසා ඔබත් මමත් හරි ඉගැන්වීම, දෙවියන් වහන්සේගේ වචනයේ තිබෙන පදනම අපි දැන සිටිය යුතුයි. මොකද රැවටිලිකාර ඉගැන්වීම් සභාවන් තුළ තිබෙනවා. බොරු ඉගැන්වීම් බොහොමයක් දේව වචනය කතා කර තිබෙනවා. එනිසා ඔබටත් මටත් වගකීමක් තිබෙනවා සැබෑ ඉගැන්වීම් අපේ ජීවිතයට ලබා ගන්න. ඒ වගේම මුල් සභාව නිතර යොමු වුණා වූ ප්‍රධානම කාරණාව, ඔවුන් දේව වචනය මත පදනම් වූ සභාවක්. ඔවුන් දේව වචනය මත පදනම්ව සිටියා. මිත්‍රවරුනි, ඔබට සභාවට ඇවිල්ලා දේව වචනේ නෙමෙයි නම් ඔබ අසන්නේ, දේව වචනයට නෙමෙයි නම් ඔබගේ අවධානය යොමු කරන්නේ, ඔබගේ ජීවිතය පරිවර්තනය වෙන්නේ කොහොමද? ඔබ තීරණ ගන්න විට ඔබට දේව වචනය උපකාර වෙනවා. ඔබේ ජීවිතයේ එදිනෙදා කාරණාවල් වලදී දෙවියන් වහන්සේගේ වචනය ඔබට උපකාර වෙනවා. ඔබගේ සිතුවිලි, ඔබගේ ආකල්ප, ඔබගේ හැඟීම්, ඔබගේ ජීවිතයේ තීරණ මේ සඳහා දේව වචනය අපිට වැදගත් වෙනවා. ඒ වචනය අපි දන්නේ නැත්නම්, ඒ වචනය මත අපි පදනම් වන්නේ නැත්නම් අපි ගන්නව හුඟක් තීරණ වරදින්නට යනවා. එනිසා ඔබයි මමයි අද දවසේදී ක්‍රියාපොතේ සභාවෙන් අපි ඉගෙන ගන්නවා, ඔවුන් වචනය ඉගැන්වීමට ස්ථීර ලෙස ඒ තුළ පැවතුණා. අපි යමු දෙවන කාරණාවට. පළවෙනි කාරණාව අපි අධ්‍යයනය කළා, දේව වචනය මත පදනම් වූ සභාවක්. මේක මුල් සභාවේ තිබුණා වූ වැදගත් ලක්ෂණයක්. දෙවනි දේ, මිත්‍රත්වයේ සභාවක්. මේ සභාව තුළ තිබුණා වූ
ගුණාංග අපි දකිනවා. ඔහු පේරිතයන්ගේ ඉගැන්වීමෙහිද සහභාගිකමෙහිද ඔහු නිස්තීර ලෙස පැවතුණා. දෙවන කාරණාව ඔබගේ හිස්තැන පුරවා ගන්න, මිත්‍රත්වයේ සබාවක්. මුල් සබාවේ අපි දකිනවා දේව වචනය මත පදනම් වෙලා තිබුණා. ඔවුන් දේව වචනයට අවධානය යොමු කළා. දෙවනි දේ, ඔවුන්ගේ සම්බන්ධතා මිත්‍රත්වයන්, මේ සඳහා ඔවුන් කාලය ගත කරා. අපි කවුරුත් කැමති අපේ යාළුවොත් එක්ක, අපේ මිත්‍රයන් එක්ක, අපිට සමීපයත් එක්ක කාලය ගත කරන්න. හේතුව ඒ අයත් එක්ක අපිට ඉන්නකොට ලොකු නිදහසක් තිබෙනවා. ඒ අයත් එක්ක අපිට ඉන්නකොට අපේ හදවතේ තියෙන දේවල් බෙදා ගන්න පුළුවන්. ඒ අයත් එක්ක ඉන්නකොට කාලය යනවා අපිට දැනෙන්නේ නැහැ. මොකද හරි නිදහස්. අපි කැමති ඒ කාලයට, සුහදශීලී කාලයක්. මේ මුල් සබාව තුළ තිබුණා වූ ගුණාංග අතර තවත් වැදගත් ගුණාංගයක්, ඔවුන් මිත්‍රශීලී, මිත්‍රත්වයට යොමු වුණා වූ සබාවක්. ඔබ දන්නවද, දෙවියන් වහන්සේගේ චරිත ගුණාංගයක්, උන්වහන්සේ කැමති නිතර සම්බන්ධතා පවත්වන්න. උන්වහන්සේ ලෝකේ මැවීමේ සිට අපි දකිනවා උන්වහන්සේ සම්බන්ධතා පැවැත්තුවා මනුෂ්‍යයන් සමග. දෙවියන් වහන්සේ නිතර සම්බන්ධතා පවත්වනවා. යේසුස් වහන්සේගේ සේවයේ උන්වහන්සේ ගෝලය 12 දිනක් තෝරගත්තා. උන්වහන්සේ කන්දකට ගිහිල්ලා යාඥා කරනවා. මාක්ස් 3 පරිච්ඡේදයේ 14 පදයේ කියන උන්වහන්සේ ගිහිල්ලා තමන් සමග සිටින පිණිස කණ්ඩායමක් උන්වහන්සේ තෝරගත්තා. ඇයි? උන්වහන්සේට අවශ්‍යයි සම්බන්ධතා සමග ගමන් කිරීමක්. උන්වහන්සේ නිතරම සම්බන්ධතා පවත්වන දෙවියන් වහන්සේ. ඒ වගේම යොහන් 17:11 පදයේ කියනවා, අපි ඒකත්වයක් වූ සිටින්නාසේ ඔහුන්ද ඒකත්වයක් වන පිණිස මම යාඥා කරමි. යේසුස් වහන්සේගේ ඒ යාඥාවේ ඉතා වැදගත් ඉල්ලීමක් වුණේ, ස්වාමීනි, ඔබත් මමත් ඒකත්වයෙන් ඉන්නාසේ මේ ගෝලයන් ඒකත්වයෙන් සිටිය යුතුයි. එනිසා සභාවක දැකිය යුතු වැදගත්ම කාරණාව සම්බන්ධතා, එකිනෙක කෙනා අතර තිබෙන සම්බන්ධතා. අපේ සම්බන්ධතා දෙවියන් වහන්සේව මහිමයට පත් කරනවා. අපි එකිනෙක කෙනා සමග අපේ සම්බන්ධතා බෙදා ගන්න විට, අපි සම්බන්ධතා පවත්වන විට, මිත්‍රශීලීව සිටින විට, එය දෙවියන් වහන්සේව මහිමයට පත් කරන සභාවක තිබෙන්නා වූ ඒ ගුණාංග අප තුළ සම්පූර්ණ වෙනවා. අපිට තිබෙන ලොකුම අභියෝගය, අපි ඉන්නේ විශාල සභාවක. තවත් මේ සභාව විශාල විය යුතුයි. ඒක තමයි අපේ යොමුව, යාඥාව. දැනටත් අපි සිටින්නේ විශාල සභාවක. ඒ නිසා අපි මේ සභාවට එනවා ඉරිදා දවසේ. ඇවිල්ලා අපි මේ දොරටුවෙන් යනවා. මොකද අපිට ගොඩක් අයත් එක්ක කතා කරන්න ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව අපි ඉන්න වාතාවරණය වගේ. අපි වර්ධනය වුණා වූ සභාවක්. දැන් අපි මුල් සභාව දිහා බැලුවම එක දේශනාවකට 3000ක්, එක දේශනාවකට 5000ක් සෙනග ගැලවීම ලැබුවා. ඒ සභාවත් විශාල සභාවක්. එතකොට අපි දකිනවා ඒකේ තිබුණා පොදු ගුණාංගයක්. ඔවුන් එකිනෙක කෙනා සමග සම්බන්ධතා පවත්වන්න කාලය ගත කරා. ඔවුන්ගේ කාලය ගත කරා. ඔවුන් බැලුවා තව තය සමග කාලය ගත කරන්න. ඒක ඔවුන්ගේ අවධානය යොමු වුණා වූ වැදගත් කොටසක්. මේ සභාව ඉරිදට ආවා, ඇවිල්ලා ගියා නෙවෙයි. ඔවුන් අන් අය සමග කාලය ගත කරන්නත් වැය වුණා. සමහර වෙලාවට ඔබටත් මටත් හිතෙනවා, කියවෙනවා, මට ඒ සම්බන්ධකම් අවශ්‍ය නැහැ කියලා. දැන් සභාවක් කියන්නේ ඔබට මට අවශ්‍ය දේ පමණක් කරන තැනක් නෙවෙයි. ඔබයි මමයි කැමති දේ පමණක් කරන තැනක් නෙවෙයි සභාව කියන්නේ. දෙවියන් වහන්සේ සභාව ස්ථාපිත කළේ උන්වහන්සේගේ අරමුණ ඒ තුල ඉෂ්ට වෙන පිණිස. කී දෙනෙක් ආමෙන් කියනවාද? පාවුලුතුමා සභාව
ශරීරයකට සමාන කළා. ඇයි ශරීරය තව කෙනෙකුගේ තව මේ ශරීරයේ එකට ගමන් කරන්න ඕනේ කියන එක තමයි පාවුලතුමාගේ අදහස. පාවුලතුමා ශරීරයකට සබාව සම්බන්ධ කරන්නේ අපිට තව කෙනෙක් අවශ්‍යයි. අත විතරක් ශරීරයට තිබිලා මදි. කකුලක් විතරක් තිබිලා මදි. ඇස් විතරක් තිබිලා මදි. හැම අවයවයක්ම වැදගත්. ඒ අවයව අවශ්‍යයි අපේ පැවැත්මට. ඒ නිසා අපි අද තේරුම් ගත යුතුයි. ඔබට මට යම් කෙනෙක් අවශ්‍ය නැති වෙන්න පුළුවන්. නමුත් යම් කෙනෙකුට ඔබව මාව අවශ්‍ය වෙන්න පුළුවන්. ආමෙන්. මම නැවත කියන්න. ඔබට මට තව කෙනෙක් අවශ්‍ය නැති වෙන්න පුළුවන්. හැබැයි තව කෙනෙකුට ඔබවයි මාවයි අවශ්‍ය වෙන්න පුළුවන්. ඒ නිසා සබාව කියන්නේ මිත්‍රත්වය ගොඩනගන්නා වූ සබාවක්. ක්‍රියා දෙවෙනි පරිච්ඡේදයේ 46 වන පදය අපි කියවමු. තවද ඔහු දවසින් දවස නොකඩවම එක්සිත්ව දේවමාලිගාවී සිටිමින් ගෙදරදී රොටි කඩමින් ප්‍රීතියනුත් අවංක සිතිනුත් කෑම කමින් දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරමින්. ඔව් මේ ස්ථානයේ කියන්නේ දවස් පතා නොකඩව එක්සිත්ව දේවමාලිගාවේ සිටිමින් ගෙදරදී රොටි කඩමින් ප්‍රීතියනුත් අවංක සිතිනුත් කෑම කමින් දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරමි. මේ සභාවේ පොදු ගුණාංගයක් අපි දකිනවා. ඔවුන් මිත්‍රශීලී. ඔවුන් දවස් පතා දවසින් දවස දේවමාලිගාවෙත් ඒ වගේම ගෙදරදීත් නිවසේදීත් ඔවුන් සම්බන්ධතා පැවැත්වුවා. මිත්‍රවරුනි, ඒ නිසා අපට තව කෙනෙකුගේ උපකාරය අවශ්‍යයි. තව කෙනෙකුට අපගේ උපකාරය අවශ්‍යයි. ඒ නිසා ඔබත් මමත් ඉන්නේ මිත්‍රත්වයේ සභාවක. ක්‍රියාපොතේ මුල් සභාව දේව වචනය මත පදනම් වූ සභාවක්. ඒ වගේම මිත්‍රත්වයේ සභාවක්. අපි තුන්වන කාරණාවට අපගේ කාලය නිසා අපි තුන්වන කාරණාව දෙස බලමු. අපි දන්නවා මේ දේවල් ඉතාම ප්‍රාථමික දේවල්. ඒ වගේම ඉතාම වැදගත් දේවල්. ඔබත් මමත් අධ්‍යයනය කරන දේවල් මීට කලින් අහපු නැති දේවල් නොවේ. නමුත් අපි නැවත මතක් කරගත යුතුයි අපි යන මාර්ගයේ අපි හරි තැනද ඉන්නේ. අපි ගමන් කරන්නේ දෙවියන් වහන්සේගේ වචනය මතද? නැත්නම් අපි ගමන් කරන්නේ මිත්‍රත්වයන් මතද? අපි නැවතත් අපි කාරණාවන් සොයා බලමු මුල් සභාව සමග සංසන්දනය කරලා. තුන්වන කාරණාව යාඥාවලද ස්ථීර ලෙස පැවතුනේ. මේ මොයි කොටස 42 වෙනි පදයෙන් එන්නේ. තවද ඔහු පේරිතයන්ගේ ඉගැන්වීමෙත් සහභාගිකමෙත් රොටි කැඩීමෙත් යාඥාවද ස්ථීර ලෙස පැවතුණා. මුල් සභාව යාඥාවෙන් පොහසත් සභාවක්. මුල් සභාව යාඥාවෙන් පොහසත් සභාවක්. සභාව පොහොසත් වෙන්න පුළුවන් බොහෝ දේවල් වලින්. සභාව පොහොසත් වෙන්න පුළුවන් භෞතික දේවල් වලින්. නමුත් මුල් සභාවේ අපි දකිනවා යාඥාවෙන් පොහොසත් සභාවක්. එනිසා අපි හිස්තැන අපි පුරෝගමු. යාඥාවෙන් සහ නමස්කාරයෙන් ප්‍රබෝධමත් වූ සභාවක්. තුන්වන කාරණාව යාඥාවෙන් සහ නමස්කාරයෙන් ප්‍රබෝධමත් වූ සභාවක්. මම යාඥාව ගැනත් නමස්කාරය ගැනත් ඉතා කෙටි කාරණා ටිකක් බෙදා ගන්න කැමතියි. මේ මුල් සභාවේ දකින යාඥාව පුද්ගලික යාඥා කාලයක් නෙවෙයි. තනිව ඉඳලා කරන යාඥාවක් ගැන නෙමෙයි මේ මුල් සභාවේ මේ වචනේ කතා කරන්නේ. මේ පදේ අපට පැහැදිලි කරන්නේ මුළු සභාව දිනපතා එකතු වුණා යාඥාව සඳහා. ඔවුන් මේ දේ සඳහා ස්ථීරව සිටියා. දිනපතා ඔවුන් යාඥාවට තමන්ව කැප කර තිබුණා. මුල් සභාවේ අපි දකිනවා යාඥාවත් නමස්කාරයත් එකට ගමන් කරනවා. මා බයිබල් පද දෙකක්
කියවන්නට කැමති පළවෙනි බයිබල් පදය ක්‍රියාපොතේ හතරවෙනි පරිච්ඡේදයේ 24 වන පදය. ඕහු ඒ අසා එක්සිත්ව දෙවියන් වහන්සේට හඬ නගා අහසත් පොළොවත් මුහුදත් ඒ ඇති සියල්ලත් මැවූ ස්වාමීනි. මේ ස්ථානයේ දීර්ඝ යාඥාවක් ගැන සඳහන් කරන්නේ ස්ථානයේ කතා කරනවා ඔවුන්ගේ නායකත්වයට සභාව යාඥා කරා. මොකද පීඩාව තිබුණා. ඒ පීඩාව තුළ ඔවුන්ගේ නායකත්වය ආලේප කරන්න, සුභාරංචිය වර්ධනය සඳහා ඒ අයව ආලේප කරන්න මේ සභාව එක්සත්ව යාඥා කළා. ක්‍රියාපොත දෙස බලන විට ක්‍රියාපොතේ සිටියා වූ පුද්ගලයන්ව නතර කරන්න කිසි දෙයකට බැරි වුණා. කිසි කෙනෙකුට බැරි වුණා. ඔබ බයිබලයේ අධ්‍යයනය කළොත් ක්‍රියාපොතේ ඔබ දකිනවා ඔවුන්ව දන්වැල් වලින් බැඳා සිරගත කළා. ඔවුන්ව නතර කරන්න උත්සාහ කළා. නමුත් සභාව එක් රැස් වෙලා යාඥා කළා. බයිබලයේ කියනවා ඔවුන්ගේ දම්වැල් කැඩුනා. සිරගෙවල් වල දොරටු විවෘත වුණා. හේතුව ඒ සභාව යාඥාවේ පොහොසත් සභාවක්. හලෙලූයා. හලෙලූයා. යාඥාව ඔවුන් පොහොසත්. ඔවුන්ට හැම අවස්ථාවකදීම ඔවුන් යාඥා කළා. ඔවුන්ගේ තීරණ ගැනීම වලදී ඔවුන් යාඥා කළා. ක්‍රියාපොතේ 13 වෙනි පරිච්ඡේදයේ පැහැදිලි වෙනවා පාවුල් සහ බර්නබස්ව සේවයට පිටත් කර අරින්නට ඔවුන් යාඥා කරනවා. මඟ පෙන්වීම ඉල්ලුවා. මුළු ක්‍රියාපොතේම අපි දකින්නේ බලවත් යාඥාවන්. ඔවුන්ගේ යාඥාව පුදුම දේවල් සිද්ධ කළා. අද වර්තමාන සභාවේ පූජකවරුන්ගෙන් හරි දේවදාසයන්ගෙන් හරි ඇහුවොත් ඔවුන් කියන එක දෙයක් තමයි, හරි අමාරුයි පාස මේ යාඥාවට මිනිස්සු එකතු කරගන්න, එන්නේ නැහැ. යාඥාවට වැඩිය ප්‍රියමනාපයක් නැහැ. අපි අපේ පළාතේ හරි අමාරුයි සෙනග එකතු කරගන්න යාඥාවට. ඕන දෙයකට එනවා. හැබැයි යාඥාවකට එන එක අඩුයි. නමුත් ක්‍රියාපොතේ අපි දකිනවා මුල් සභාව යාඥාවෙන් සහ නමස්කාරයෙන් ප්‍රබෝධමත් සභාවක්. ඒ වගේම නමස්කාරය ඔවුන්ගේ ජීවිත රටාවක්. ඔවුන් එකතු වෙන හැම අවස්ථාවකදීම ඔවුන් යාඥාවටත් නමස්කාරයටත් අවස්ථාව ගත්තා. මම කැමතියි ඔබට බයිබල් පදේ පෙන්වන්න. ක්‍රියා දෙකේ 46 සහ 47 46 වෙනි පරිච්ඡේදයේ අවසාන වෙන්නේ ප්‍රීතියෙන් අවංක සිතිනුත් කෑමකමින් දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරමින් සෙනගට ප්‍රිය උපදින ලෙස ක්‍රියා කරමින් පසු නොය. ඔවුන් නමස්කාර කරපු සභාවක්. දැන් නමස්කාරයේදී වැදගත් වෙන කාරණා දෙකක් තිබෙනවා. එකක් තමයි මනුෂ්‍යයන් ප්‍රිය කරන ආකාරයේ නමස්කාරයක්. මම නැවත කියන්න. මනුෂ්‍යයන් කැමති වන විදිහට නමස්කාර කිරීම සභාවක තිබෙන කාරණාවක්. දෙවනි දේ දෙවියන් වහන්සේ ප්‍රියවන නමස්කාරය. පළවෙනි දේ මනුෂ්‍යයන් කැමති නමස්කාරයක් තිබෙන. දෙවනි දේ දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන කැමති වන ප්‍රියවන නමස්කාරයක් තිබෙන. සභාවේ යොමුව දෙවියන් වහන්සේ ප්‍රියවන නමස්කාරයක් එසවීමයි. දෙවියන් වහන්සේ ප්‍රියවන නමස්කාරයක් ඔසවන විට දෙවියන් වහන්සේගේ මහිමය සභාව උන්වහන්සේ මහිමයට පත් කරනවා. ඒ නිසා නමස්කාරයේ අපේ ක්‍රම විදි අපි කරන දේවල් වලට වඩා නමස්කාරය ගැන අපිට තිබෙන ආකල්ප වැදගත්. අපි නමස්කාර කරන විදිහට වඩා, අපි නමස්කාර කරන ක්‍රමයට වඩා අපේ ආකල්පය, අපේ යොමුවීම දෙවියන් වහන්සේ බලා සිටිනවා. ඒ නිසා අපිට අභියෝගයක් තියෙනවා. අද වර්තමානයේ ඉතාම ඉහළ සංගීතයක් තියෙන ලෝකයක්. මං හිතන්නේ වාදනයෙන් ගායනයෙන් ඉතාම ඉහළයි. ලොකු ඉදිරියකට ලෝකය ගමන් කර තිබෙනවා.
ඉති සභාවටත් තිබෙන අභියෝගය ඒ ස්ථාවරයට ගමන් කිරීම වෙන්න පුළුවන්. ඔව් මේ දේවල් එකක්වත් වැරදි නෑ. වාදනයවත් ගායනයවත් වැරදි නෑ. මමත් මේ ස්ථානයේ නමස්කාරයේ මඟ පෙන්වන කෙනෙක්. මටත් ඒ අභියෝගය තිබෙනවා. මටත් ඒ පරීක්ෂාව තිබෙනවා. මටත් ඒ ස්ථාවරයේ ක්‍රියා කරන්න සිද්ධ වෙනවා. මේ දේවල් අවශ්‍යයි අපිට උපකාර කරන්න යනවා. නමුත් දෙවියන් වහන්සේ මහිමයට පත් කරන නමස්කාරයක් එසවීම සභාවට තිබෙන බගකීමක්. මිත්‍රවරුනි, ඔබ මේ නමස්කාර මෙහෙට එන්න සූදානම් වෙන්නේ කොහොමද? ඔබගේ සෙනසුරාදා දවසේ සූදානම, ඔබ සභාවට ඒට දවසේ එන්න යනවා. ඉරිදා දවස මම දෙවියන් වහන්සේට නමස්කාර කරන්න යනවා. අපි සභාව රැස් වෙන්න යනවා. අපි ඒකත්වයෙන් එක්සිට් වෙන්න යනවා. දේව වචනේ අසන්න යනවා. ඔබගේ සූදානම කොහොමද? මේ දේ වැදගත්. දෙවියන් වහන්සේට නමස්කාර කිරීමේදී ඔබගේ මගේ සූදානම පරණ ගිවිසුමේ දේව මන්දිරයේ හිටපු පූජකයන්ට විශේෂිත ඇඳුම් තිබුණා. ඒ ගායනා කණ්ඩායම් වලට, නමස්කාර කණ්ඩායම් වලට විශේෂ ඇඳුම් උන් සූදානම් කළා. ඇයි? දෙවියන් වහන්සේ ගෞරවයට පත්වන ආකාරයෙන් නමස්කාර කරන්න. ඒ නිසා මේ අල්තාරයේ මත ඉන්නව අයට පමණක් නොවේ, සභාවේ දෙවියන් වහන්සේට නමස්කාර කරන්නා වූ හැම කෙනෙකුටමත් ඔබගේත් මගේත් සූදානම් වීම ඉතා වැදගත්. සමහර අයට අත ඔසවන්න බෑ. සමහර අය අත ඔසවන්න නැති එක හොඳයි. ඇයි? ඒ අය අත එසෙව්වම තව අයට නමස්කාර කරන්න අපහසුයි. මොකද ඔවුන්ගේ ඇඳුම් එතරම් පිළිවෙලක් ඇති නිසා. දෙවියන් වහන්සේව මහිමයට පත් කරන සභාවක් යාඥාවෙන් සහ නමස්කාරයෙන් ප්‍රබෝධමත් වූ සභාවක්. දැන් යාඥාව සහ නමස්කාරය ගැන උගන්වනවට වඩා අපි විනාඩි කිහිපයක් යාඥා කරමු. ආමෙන්. අද දවසේ අපි යාඥාව ගැන බොහෝ දේවල් අහන්න පුළුවන්. අපි අසා තිබෙන දේවල් හොඳටම ඇති අපිට යාඥා කරන්න. අද ඔබ මේ ස්ථානෙට මුලින්ම ආපු කෙනෙක් නම්, සහෝදරයෙක් සහෝදරියක් නම්, මම කියන්න කැමති අපි යාඥා කරන දෙවිඳුන් අපට උත්තර දෙනවා. හලෙලූයා. උන්වහන්සේ අපේ ජීවිතවල ක්‍රියා කර තිබෙනවා. ඒ නිසා අපි නිර්භීතව අපි දිනපතා දෙවියන් වහන්සේට යාඥා කරනවා. මම ඔබ ඉදිරියේ තබන්න කැමති එක යාඥා ඉල්ලීමක්. ඇයි? මුළු සභාව එකතුව යාඥා කරන යාඥාවට බලවත් දේවල් සිද්ධ වෙනවා. අපි මුල් සභාවෙන් ඉගෙන ගන්න එයයි. ඒ සභාව යාඥා කළාම මහත් භූමිකම්පා පව ඇති වුණා. සෙලවීම් ඇති වුණා. දම්වැල් කැඩුනා. මන්ද යාඥාව බලවත් නිසා. අද අපි අපේ දරුවන් වෙනුවෙන් මොහොතක් යාඥා කරමු. අපේ දරුවන් වෙනුවෙන්. මොකද අපේ දරුවෝ ඉන්නේ ඉතාම අනාරක්ෂිත ස්ථාවරයක. ඔබටත් මටත් ඒක හොඳින් හැඟෙනවා ඇති. තරුණ වියේ ඉන්න දරුවන් ඉන්නවා නම් ඔවුන් පාසල් ගියාම දෙමව්පියන්ගේ හද ගැස්ම කොතරම් වේගවත්ද කියලා තේරෙනවා. මොකද අද දරුවන්ට තිබෙන ආරක්ෂාව නැති වෙලා මොන දේට ඇබ්බැහි වෙයිද, මොන දේට පුරුදු වෙයිද, මොන දේවල් ලබා දෙයිද, කඩේකින් ටොපියක් කන්න බැරි තත්වෙට අද ලංකාවපත් වෙනවා. මොකද අපේ දරුවන්ට තිබෙන අනාරක්ෂිතකම වැඩි. නමුත් සභාවක් එකමුතුව යාඥා කළ විට දෙවියන් වහන්සේ අත්තිවාරම් සොලවනවා. හලෙලූයා. දෙවියන් වහන්සේට කළ නොහැකි දෙයක් නැහැ. දෙවියන් වහන්සේ අපේ දරුවන් ආරක්ෂා කරනවා. මේ ගෘහය ඇතුලේ ඉන්න ඔබගේ මගේ දරුවන් පමණක් නොවේ, මේ දේශයේ ඉන්න දරුවන්ට ආරක්ෂාව නැති ස්ථාවරයකයි සිටින්නේ. ඒ නිසා අපිට වගකීමක් තිබෙනවා දරුවන් වෙනුවෙන් යාඥා කරන්න. අද මත්ද්‍රව්‍ය ඉතාම වේගෙන් අපේ දරුවන්ව හඹා යනවා. සමහර දේවල් කතා කරන්නත් දැන් භයානක තත්වයක් තිබෙනවා. ඒවට විරුද්ධ වෙන්නත් බැරි තත්වයකට අද සමාජය ගමන් කරනවා.
අපි හතරවෙනි කාරණාව දෙස බලමු ඉක්මනින්. හතරවෙනි කාරණාව ශුද්ධාත්මයන්න් විසින් බලගැන් වූ සභාවක්. හතරවෙනි දේ ශුද්ධාත්මයන්න් වහන්සේ විසින් බලගැන් වූ සභාවක්. ක්‍රියා 2:43 වෙනි පදය. එවිට සියලු දිනා කෙරෙහි බය පැවතුනේය. බොහෝ පුදුමද හාස්කම්ද ප්‍රේරිතයන් කන්න කොටගෙන කරන ලද්දේය. ඒ වගේම ක්‍රියා 4:33 වෙනි පදයත් අපි කියවමු. ස්වාමියු යේසුස් වහන්සේගේ නැවත නැගිටීම ගැන ප්‍රේරිතයෝ සාක්ෂි දුන්නෝය. මහත් අනුග්‍රහය ඔවුන් සියල්ලන් කෙරෙහි තිබුණේය. දැන් මුල් සභාවේ අපි දකින්නා වූ තවත් එක්තරා වැදගත් කාරණාවක්. වැදගත් කාරණාවක්. ඒ සභාව ශුද්ධාත්මයන්න් වහන්සේගේ බලයෙන් පූර්ණව තිබුණ නිසා ඒ සභාවේ පුදුම හාස්කම් සිද්ධ වුණා. දිනපතා පුදුම හාස්කම් සිද්ධ වුණා. මේවා කරනකොටගෙන ඒ පලාතේ නැත්නම් ඒ සෙනග අතර මහත් බයක් ඇති වුණා දෙවියන් වහන්සේ කෙරේ. මොකද එතරම් බලවත් දේවල් ඒ සභාව තුල සිද්ධ වුණ නිසා. දැන් දෙවියන් වහන්සේගේ මහිමයට පත් කරන සභාවක බලවත් කාරණාවන් සිද්ධ වෙනවා. දෙවියන් වහන්සේගේ ඒ ස්වභාවෝත්තර බලය ඒ සභාව තුල ක්‍රියා කරපු නිසා ඒ සභාවෙත් සභාවෙන් පිටත් දෙවියන් වහන්සේගේ දාසයන් දෙවියන් වහන්සේගේ සෙනග බලවත් දේවල් කරපු නිසා ඒ සභාවේ පුදුම ලකුණු අඩයාලම් හාස්කම් සිද්ධ වුණා. ඔබ දන්නවද හාස්කමක් තවත් හාස්කමකට වඩා වෙනස් වෙන්නේ නැහැ, බලවත් වෙන්නේ නැහැ. එක හාස්කමක් තව හාස්කමක් සමාන වෙන්න පුළුවන්. ඔව් ඔබයි මමයි නිර්ණය කරන්න පුළුවන්. අපි කියන්න පුළුවන් ඔව් පිළිකාවක් සුව වුණේ. ඒක බලවත් හාස්කමක්. ඒක බලවත් හාස්කමක්. ඔව් ඒ කොඳු ඇට නැමිලා තිබුණේ එයාගේ කොඳු ඇට කෙලින් වෙලා එයාට ඇවිදින්න පුළුවන් වුණා. බලවත් හාස්කමක්. දැන් ගිය සතියේ අපේ පූජකතුමා පාස දිශාන් මෙතන යාඥා කරා කොන්දේ අමාරු තියෙන අය නැගිටින්න කියලා. දැන් පිළිකාව තියෙන කෙනා වගේම කොන්දේ අමාරුව තියෙන කෙනා තමයි දන්නේ ඒකේ වේදනාව. ඒකේ වේදනාව. ඒකේ අමාරුව. පාස කිව්වා ඉස්සරහට එන්න යාඥා කළා දැන් නැමෙන්න දැන් දිගාරින්න දැන් උඩ පණින්න අත ඔසවන්න හුස්මක් ගන්න. ඉතාම සරල දේවල්. මිනිස්සු ඇවිල්ලා කිව්වා මට සුව වුණා මාව සුව වුණා මාව සුව වුණා. සමහර වෙලාවට අපිට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මේ බොරුද දන්නේ නැහැ කියලා. මේක කරන දේවේ හරි ඒක ඇත්තද දන්නේ නැහැ. ඔව් මිත්‍රවරුනි දෙවියන් වහන්සේ ක්‍රියා කරනවා සභාව තුල. හැලෙලූයා හැලෙලූයා. ඔබගේ හාස්කම ඔබට වැදගත්. ඔබගේ අවශ්‍යතාවය රුපියල් 500ක් වෙන්න පුළුවන්. තව කෙනෙක්ගේ අවශ්‍යතාවය මිලියන 5ක් වෙන්න පුළුවන්. දෙකම වැදගත්. ඔබයි මමයි ගණන් හැදුවට දෙවියන් වහන්සේගේ ඇස් සමුවේ ඒ හාස්කම් දෙකම සමානයි. හැලෙලූයා. උන්වහන්සේට කළ නොහැකි දෙයක් නැත. උන්වහන්සේගේ බලය මහිමය ප්‍රකාශ වෙනවා සභාවේ හාස්කම් ලකුණු අඩයාලම් තුලින්. අද ඔබ මෙතන වාඩි වෙලා ඉන්න පුළුවන්. පිළිතුරක් නැතුව. බලාපොරොත්තුවක් නැතුව. ඔබගේ රෝගයට විසඳුමක් නැතුව. වෛද්‍යවරුන්ගේ සහතික ඔබ අහලා බය වෙලා ඇති. ඔවුන් දෙන උපදේශයන් අහලා ඔබ තවත් අමාරු තත්වයට පත් වෙලා ඇති. සමහර අය වාඩි වෙලා ඉන්නවා නැගිට ගන්න බැරුව. සමහර අයගේ ඔළුවේ තියෙන ප්‍රශ්න අහන්නත් දවස් මදි. ඔබ ඉන්න තත්වයේ කුමක් වුණත් අපේ දෙවිඳුන් බලවත්. හැලෙලූයා. ඔබයි මමයි රැස් වෙන හැම ස්ථානයකම දෙවියන් වහන්සේ ක්‍රියා කරනවා. උන්වහන්සේගේ බල මහිමය තවම හීන වෙලා නැහැ. උන්වහන්සේ ක්‍රියා කරනවා. ඔබ දෙවියන් වහන්සේ මහිමයට පත් කරන සභාවක නම් ඉන්නේ. ඔබ දෙවියන් වහන්සේ මහිමයට පත් කරන කැපවීමෙන් නම් ඉන්නේ. දෙවියන් වහන්සේ ක්‍රියා කරනවා. හාස්කමේ ලොකු පොඩි දේවල් නැහැ. ඔක්කොම හාස්කම් එක හා සමානයි. අපිට උන රෝගය ඉතාක සරල වෙන්න පුළුවන්. නමුත් ඒකත් හාස්කමක්. ඒ නිසා දෙවියන් වහන්සේ ක්‍රියා කරනවා. අපි දකිනවා මැවීමේ පළවෙනි දවස් 6
අධ්‍යයනය කළාම කල්පනා කරාම දෙවියන් වහන්සේ පුදුම දේවල් කළා. හා පුදුම හාස්කම් ඒවත් විස්තර කරන්නත් බෑ. එක දවසකට පුදුම දේවල් වුණා. දෙවැනි දවසේ පුදුම දේවල්, තුන්වැනි දවසේ, හතරවැනි දවසේ, පස්වැනි දවසේ. මම ඔබගෙන් අහන්න කැමති, හත්වැනි දවසේ දෙවියන් වහන්සේ මොනවද කරේ? දෙවියන් වහන්සේ නිවාඩු ගත්තා. දවස් 6ක් උන්වහන්සේ පුදුම විදියට ක්‍රියා කරා හත්වැනි දවසේ. එතනින් පස්සේ දැන් සමහර අපි හිතාගෙන ඉන්නේ 6වැනි දවසෙන් පස්සේ උන්වහන්සේ තවම නිවාඩු කියලා. උන්වහන්සේ තවම නිවාඩු. මිත්‍රවරුනි, දෙවියන් වහන්සේගේ මැවීමේ බලය, මැවීමේ තිබෙන ඒ ක්‍රියාව තවම නතර වෙලා නැත. හලෙලූයා. උන්වහන්සේ දවස් 6කට විතරක් සීමා වුණු කෙනෙක් නොවේ. උන්වහන්සේගේ බලය, උන්වහන්සේගේ මහිමය අදත් දැනුත් ක්‍රියා කරනවා. දැනුත් ක්‍රියා කරනවා. උන්වහන්සේ අද ලෝකේම වන්නේ නැහැ. නමුත් උන්වහන්සේගේ මැවීමේ බලය ඔබේ ශරීරයට ඇතුල් වෙනවා. ඔබේ ජීවිතයට ඇතුල් වෙනවා. ඔබේ පවුල තුළට ඇතුල් වෙනවා. ඔබේ දරුවන් තුළට ඇතුල් වෙනවා. මෙතන අපි ආඥා කරනකොට හුඟක් කම්මල කියන්නේ, අනේ මගේ මුණුබුර, අනේ මගේ පුතා, අර දෙයට බැහි වෙලා පාස්ටර් යාඥා කරන්න ගැලවෙන්න කියලා. උන්වහන්සේගේ බලය, උන්වහන්සේගේ මහිමය තවම ක්‍රියා කරනවා. ඒ නිසා දෙවියන් වහන්සේගේ බලය, හාස්කම්, පුදුම ලකුණු මුල් සභාව තුල දැකිය හැකි විශේෂත්වයක්. ඒ බලය අද දවසෙත් ක්‍රියා කරනවා. ඔබ කොතන හිටියත් ඔබ අද දවසේ උන්වහන්සේට කියනවා නම්, ස්වාමිනී, මං ඉන්න තත්ත්වය ඔබට විතරයි පේන්නේ. මගේ අමාරුකම් ඔබට විතරයි තේරෙන්නේ. මට උපකාර කරන්න, මට උපකාර කරන්න උන්වහන්සේ ඔබගේ ජීවිතේ ස්පර්ශ කරනවා. ආමෙන්. මේ කාලේ අවසන් කරන විට, අපි යාඥා කරන විට ඔබ නැගිටලා ඔබ යාඥා කරන දෙවියන් වහන්සේ ඔබේ ජීවිතේ පුදුම දේවල් කරයි. මේ සභාවේ අපි දකිනවා පුදුම හාස්කම් ප්‍රේරිතයන් කරන කොටගෙන කරන ලැබුවා. මොකද ඒ සභාව යාඥාවෙන්, නමස්කාරයෙන්, ආත්මෙන් ක්‍රියා කරපු සභාවක් නිසා. ඒ නිසා දෙවියන් වහන්සේට මහිමයට පත් කරන සභාවක්, ශුද්ධාත්මයන්න් විසින් බලගන්වනු ලැබූ සභාවක්. අපි පස්වන කාරණාව ඉක්මනින් අධ්‍යයනය කරමු. ක්‍රියාපොතේ දෙවනි පරිච්ඡේදයේ 44 සහ 45 වන පදය අපි කියවමු. අදාගත් සියල්ලෝ එක්ව සිට සියලු දේ පොදුවේ තබා ගත්තෝය. ඔවුහු තමුන්ගේ ගම්බිම් සහ දේපළ විකුණා එකිනෙකාට උවමනාව තිබුණු හැටියට සියල්ලන්ට බෙදා දුන්නෝය. ඔව්, මේ සභාව ත්‍යාගශීලීත්වය පැහැදිලිව පෙන්눔 කළ සභාවක්. ඔබගේ හිස්තැන පුරවගන්. ත්‍යාගශීලීත්වය පැහැදිලිව පෙන්눔 කළ සභාවක්. මුල් සභාව ඔවුන්ට තිබුණු දේ පොදුවේ තබා ගත්තා. අවශ්‍යතාවයන්, උවමනාවන් තිබුණු අය සමග ඔවුන්ට තිබුණු දේවල් බෙදාගත්තා වූ සභාවක්. ඇත්තටම දීමේ හදවතක් තිබුණා වූ, බෙදා ගැනීමේ පරිත්‍යාගශීලීත්වයේ හදවතක් තිබුණා වූ සභාවක්. දීම ගැන මම විශ්වාස කරනවා අපි හුඟක් හොඳට ඉගෙනගෙන තිබෙනවා. ඒ වගේම අපගේ ප්‍රධාන පූජකතුමා කියන්නේ, මේ වගේ සභාවක සේවය කරන එක මට භාග්‍යයක්, ආශිර්වාදයක්. ඇයි? මේ වගේ සභාවක් මම දැකලා නැහැ ලෝකයේ තුල. මොකද දීමේ හදවතක්. ඔබයි මටයි දෙවියන් වහන්සේ දීම ගැන අපි ස්තුති කරන්න ඕනේ. මේ මුල් සභාවේ ගුණාංගයක්. ඔවුන්ට අවශ්‍යතා තිබෙන කෙනෙක් දැක්කම ඔවුන් බෙදාගත්තා. ඇත්තරම මේ ක්‍රියාපොතේ අපි අවස්ථා දෙකකදී දකිනවා ඔවුන්ට තිබුණු දේපල පවා විකුණලා ඒ උවමනාවන් තිබුණු අය අතර බෙදාගත්තා කියලා. ක්‍රියාපොතේ 4වෙනි පරිච්ඡේදයේ 32 සිට 37 දක්වා ඔබ කියවුවොත් එතනත් පැහැදිලි වෙනවා ඔවුන්ට තිබුණු දේවල් ඔවුන් බෙදාගත්තා. අනනිය සපිරා කියන යුවළ ඔවුන්ට තිබුණු ඉඩම විකුණලා ඔවුන් මුදල් ගෙනල්ලා දැම්මා සභාවට. ඇයි? මේ සභාව, මුල් සභාව පරිත්‍යාගශීලී, ත්‍යාගශීලී සභාවක්. ඔවුන් නිතරම ඔවුන්ට තිබුණු දේවල් බෙදාගත්තා. 2 කොරින්තිපොතේ 8වෙනි පරිච්ඡේදයේ 1වෙනි පදයේ කතා කරනවා මකිදෝනියේ තිබුණා වූ සභාව ගැන. මකිදෝනියේ තිබුණු සභාව දිලිඳු සභාවක්,
හිඟකම් තිබුණු හුඟක් අය හිටියේ අවශ්‍යතා තියෙන අය. නමුත් ඔවුන් දැනගත්තා ජෙරුසලමට ඒ සභාවට උපකාරයක් අවශ්‍යයි කියලා. ඒ සභාව ගැන කතා කරනකොට දේව වචනේ පැහැදිලි කරනවා ඔවුන්ට තිබුණු දේවල් ඔවුන් දුන්නා. 2 කොරින්තිය 8:1-2 කියවන විට ඔවුන් පුළුවන්කමේ ප්‍රකාරයටත් ඊට වැඩියනුත් ස්වකීය කැමැත්තෙන් ඔවුන් දුන්නා. ඒ නිසා අපි මුල් සභාව තුළ අපි දකින කාරණාවක් පරිත්‍යාගශීලී ත්‍යාගශීලී සභාවක්. අද අපි ඉඩකඩම් විකුණලා දේපළ විකුණලා පොදුවේ තබා ගන්නේ නැහැ. කාරණා කීපයක් තිබෙනවා මේ කොටසේ. එකක්, ඒ කාලේ ඔවුන් සිතුවා යේසුස් වහන්සේ අපේ කාලේ එන්න යනවා. ඒ නිසා අපිට මේ දේවල් වැඩක් නැහැ. අපේ අවශ්‍යතා තියෙන අය, යේසුස් වහන්සේව පිළිගන්න අය, ගැලවීම ලබන අයට අපි උපකාර කළ යුතුයි. මේ අදහස නිසා ඔවුන් තිබුණු දේවල් විකුණලා ඔවුන් බෙදාගත්තා. පසු කාලයේදී ඔවුන් තේරුම් ගත්තා උන්වහන්සේගේ පැමිණීම එතරම් ඉක්මනට නෙමෙයි සිද්ධ වෙන්නේ. උන්වහන්සේ පැමිණෙන්න යනවා, උන්වහන්සේගේ ඊම ළඟයි. නමුත් අපි ඒ වගේ නෙමෙයි ක්‍රියා කළ යුත්තේ කියලා ඔවුන් තීරණය කළා, වෙනස් වුණා. නමුත් මුල් සභාවේ තිබුණ එක වැදගත් කාරණාවක්, ගුණාංගයක්. ඔවුන් දීමේ පරිත්‍යාගශීලී සභාවක්. අපි අද පාසල් දාර්ශන ඇවිල්ලා කිව්වා පූජක රික් සීවර්ඩ් වෙනුවෙන් ඔබ පරිත්‍යාගශීලීව දෙන්න කියලා. අපි දන්නවා ඔහුගේ ජීවිතය මෙතන බෙදාගත්ත ඔහුගේ ආදර්ශය, ඔහුගේ දීමේ හදවත, ඔහුගේ ක්‍රියාවන්. ඒ ක්‍රියාව කොහොම වුණත් ඔහු කරපු ආකාරය නෙමෙයි වැදගත්, ඔහුගේ හදවත. අපි එක එක්කෙනා ඔහු වගේ ක්‍රියා කරන්නේ නැහැ. ඔව්. නමුත් අපේ ආකල්පය, අපේ දීමේ හදවත දෙවියන් වහන්සේ බලා සිටිනවා. ඔබත් මමත් දන්නවා මේ ලෝකේ ඉන්නවා ධන කුවේරයන්. පොහොසත්තුන් අතරත් පොහොසතුන් ඉන්නවා. 10 දෙනෙක්ගේ නම ඔබට දන්නවද? අඩුම එක්කෙනෙක්ගේ නම දන්නවද? ඔබ දන්නවද තෙරේසා මෞතුමිය කියන පුද්ගලයා ගැන, ස්ත්‍රිය ගැන? තෙරේසා මෞතුමිය, ඇයට දෙන්න දේවල් තිබුණ නැහැ. ඇය බොහෝ සම්පත් තිබුණු කෙනෙක් නෙමෙයි. නමුත් හදවත ඉතා විශාලයි, දීමේ හදවතක්. ඒ නිසා ඇය තරම් දීමේ හදවතක් ඇති පොහොසත් කාන්තාවක් මේ ලෝකේ තව හොයාගන්න පුළුවන්ද දන්නේ නැහැ. ඇයි එතරම් දීමේ හදවතක් ඇයට තිබුණා? ඇය ළඟ තිබෙන දේ නෙවෙයි, ඇයගේ තිබුණු දේ බෙදාගන්න ඇයට තිබුණු හදවත. එනිසා දෙවියන් වහන්සේව මහිමයට පත් කරන සභාවක පස්වෙනි කාරණාව අපි බැලුවේ ත්‍යාගශීලීත්වය පැහැදිලිව පෙන්눔 කළ සභාවක්. අපි ඉක්මනින් යමු 6 වෙනි කාරණාවට. 6 වෙනි කාරණාව ක්‍රියාපොතේ 2 පරිච්ඡේදයේ 47 පදයේ 2 කොටස, ආ කොටස අපි කියවමු. ස්වාමින් වහන්සේ වනාහි ගැලවෙන්නා වූ අය දවස්පතා ඔවුන්ට එක් කළ සේක. 5 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදය. අදහා ගන්නන් වන පුරුෂයන්ගෙන්ද ස්ත්‍රීන්ගෙන්ද මහා සමූහයක් වැඩි වැඩිව ස්වාමින් වහන්සේට එක් කරන ලද්දෝය. ඔව්, මෙතන කතා කරන්නේ දවස්පතා ගැලවෙනා වූ අය ස්වාමින් වහන්සේ ඔවුන්ට එක් කළා. අදහා ගන්නන් මහත් සමූහයක් දවස්පතා මේ කණ්ඩායමට, සභාවට එකතු වුණා. මිත්‍රවරුනි, මුල් සභාව ඉවැන්ජලිස්ත සේවය දිනපතාම සිදු කළා වූ සභාවක්. ඔබගේ හිස්තැන පුරව ගන්න ඉවැන්ජලිස්ත සේවය, නැත්නම් සුභාරංචි සේවය දිනපතාම සිදු වූ සභාවක්. දෙවියන් වහන්සේ මහිමයට පත් කරන සභාව උන්වහන්සේගේ සුභාරංචි පණිවිඩය බෙදා ගන්නා වූ සභාවක්. එක මුල් සභාවේ අපි බලවත් විදිහට දකිනවා හැම කෙනෙක්ම සුභාරංචිය බෙදා ගන්න ඔවුන් කටයුතු කළා. ඒක නතර කරන්න කාටවත් පුළුවන් උනේ නැහැ. ඔවුන්ට බොහෝ පීඩා තිබුණා. මේ මුල් සභාවේ අපි දකිනවා පීඩාව. නමුත් ඔවුන්ගේ සුභාරංචි බෙදා ගැනීම නතර වුණේ නැහැ. ඔවුන් ගිය තැන්වල උන්වහන්සේගේ වචනය බෙදාගත්තා. සභාවේ සිටින ඔබගේ මගේ වගකීම
ඉවැන්ජලිස්ට සේවය, සුභහරංචි සේවය. මුල් සභාව එතරම් බලවත් ලෙස සුභහරංචිය ගෙන ගියා. දැන් ඉතිහාසයේ දිහා බලනකොට 19 වන සතවර්ෂය දක්වා නිකායන් කිහිපයයි තිබුණේ ලෝකේ. 19 වන සතවර්ෂය දක්වා නිකායන් කිහිපයයි, ඉතාම ස්වල්ප ගණනයි, ගණන් කරන්න පුළුවන්, ලියන්න පුළුවන්. නමුත් සුභහරංචිය ලෝකය පුරාම බලවත් ලෙස ප්‍රකාශ වුණා. 19 වන සියවසෙන් පසුව දැන් අපි ඉන්න 2021 වන සියවස ගත්තම, සතවර්ෂයන් ගත්තම, විශාල ප්‍රමාණයක් නිකායන් තිබෙනවා, සභාවන් තිබෙනවා, ගණන් කරන්න බැරි ප්‍රමාණයක්. නමුත් සුභහරංචියේ ව්‍යාප්තිය කොතරම්ද කියලා හිතා ගන්නවත් බෑ. ඒක ලොකු ප්‍රශ්නයක්. මොකද සභාවන් වැඩි වෙනවා, සුභහරංචිය යන්නේ නැහැ. ඒ කාලේ සභාවන් වැඩි උනේ නැහැ, සුභහරංචිය වැඩි උනා. අද සභාව වැඩි වෙනවා, සුභහරංචිය වැඩිවන්නේ නැහැ. එනිසා ඔබටත් මටත් වගකීමක් තිබෙනවා සුභහරංචිය රැගෙන යන්න. මේක ඉතා සරලයි. ඔබේ ජීවිතයේ යේසුස් වහන්සේ කරපු දේ, ඔබට දෙවියන් වහන්සේ කරපු ආශිර්වාදය, ඔබේ යාඥාවට ලැබුණු පිළිතුර තව කෙනෙක් සමග බෙදා ගන්න. මේක සරල දෙයක්. යේසුස් වහන්සේ ඔබට දැක්වා වූ ඒ ප්‍රේමය, උන්වහන්සේ ඔබට කළා වූ ක්‍රියාව, ඔබේ වචනවලින් ඔබ දන්න විදිහ තව කෙනෙකුට කියලා දෙන්න. ඒක සුභහරංචියක්. ඒක පළවෙනි පියවර. ඒක ඇති දෙවියන් වහන්සේට ක්‍රියා කරන්න. මුල් සභාවේ අපි දකිනවා මේ දේ. ඔහුන් ඉවැන්ජලිස්ට සේවය දිනපතාම සිදු කරපු සභාවක්. ඔහුන් ගිය තැන්වල ඔහු සුභාරංචිය බෙදාගත්ත. පාවුලතුමා අතීනසේට ගියාම ඒ ස්ථානේ බැලුවා, වටපිට මොනවද, කොහොමද මේ ඇයට මම සුභාරංචිය බෙදාගන්නේ. ඔහු දැක්කා නාඳුනන දෙවි කෙනෙකුට කියලා හිස්තැනක් තියෙන තැනක් තියෙනවා, රූපයක් නැති. හැම දෙවි කෙනෙකුටම නමස්කාර කරන්න තැනක් තිබුණා. එක තැනක් තිබුණා නාඳුනන දෙවි කෙනෙකුට. ඔහු ඒ අවස්ථාව, ඒ ස්ථානේ පාවිච්චි කරලා යේසුස් වහන්සේගේ සුභහරංචිය අතීනසේට ගෙන ගියා. ආමෙන්. ඔබටත් මටත් තිබෙන අවස්ථාව භාවිතා කරමු සුභහරංචියේ වර්ධනය උදෙසා. මන්ද මුල් සභාව ඉවැන්ජලිස්ට සේවය දිනපතාම සිදු කළ සභාවක්. අපි අවසාන කාරණාව දෙස අවධානය යොමු කරමු. පළවෙනි කාරණා 6 වගේම මේ හත්වෙනි කාරණාවත් ඉතාමත් වැදගත්. මම ඔබට මතක් කරන්නම් පළවෙනි කාරණය. දේව වචනේ මත පදනම් වූ සභාවක්. දෙවනි දේ මිත්‍රත්වයේ සභාවක්. තුන්වනි දේ යාඥාවෙන් සහ නමස්කාරයෙන් ප්‍රබෝධමත් වූ සභාවක්. හතරවනි දේ ශුද්ධාත්මයන්න් විසින් බලගැන් වූ සභාවක්. පස්වනි දේ ත්‍යාගශීලීත්වය පැහැදිලිව පෙන්눔 කළ සභාවක්. හයවනි දේ ඉවැන්ජලිස්ට සේවය සිදු කළ සභාවක්. හත්වනි දේ අතිශයින් කැප වුණා වූ සභාවක්. ක්‍රියාපොතේ දෙවැනි පරිච්ඡේදයේ 42 පදය වෙනත් පරිවර්තනයන් දෙස බලනකොට එතන එක දෙයක් පැහැදිලි වෙනවා. තවද ඔහු පේරිතයන්ගේ ඉගැන්වීමෙහිද, සහභාගිකමෙහිද, රොටි කැඩීමෙහිද, යාඥාවලද ස්ථීර ලෙස ඔහුන්ව කැප කළා කියලා. ඔහුන්ව කැප කළා. පේරිතයන්ගේ ඉගැන්වීමටත්, සහභාගිකමටත්, රොටි කැඩීමටත්, යාඥාවටත් ඔවුන්ව කැප කළා. දිනපතාම ඒ දේ කරන්න. එනිසා මේ සභාවේ දැකිය හැකි වැදගත්ම දේ ස්ථීර කැපවීමක් ඔවුන් දැක්වුවා. ඔවුන් කැප වුණා වූ කණ්ඩායමක්. මා කැමති බයිබල් පද කිහිපයක් ඉක්මනින් කියවන්න. ක්‍රියා 1:14. මේ සියල්ලෝම ස්ත්‍රීන්ද, යේසුස් වහන්සේගේ මව් මරියාද, උන්වහන්සේගේ සහෝදරයන්ද සමග එක්සිත්ව නොකඩවාම යාඥා කරමින් සිටියෝය. දෙවැනි පරිච්ඡේදයේ 46 වෙනි පදය. තවද ඔහු දවසින් දවස නොකඩවාම එක්සිත්ව දේව මාලිගාවෙහි සිටිමින් ගෙදරදීද රොටි කඩමින් ප්‍රීතියෙනුත් අවංක සිතුනුත් කෑම කමින් දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරමින්. ඔව්,
මේ ස්ථානයේ කාරණා කතා කරනකොට කියනවා නොකඩවාම යාඥා කරමින්, නොකඩවාම එක්සිත් වෙමින් ඔවුන් මේ දේ සඳහා කැප වුණා දිනපතා. දෙවියන් වහන්සේව මහිමයට පත් කරන සභාවක ඔබ සිටිනවා නම් ඔබ කැප වුණා වූ පුද්ගලෙක්. මේ කැපවීම සාමාන්‍යයෙන් කරන කැපවීමකට වඩා මේ කැපවීම උවමනාවෙන්, උනන්දුවෙන්, කැමැත්තෙන් කරන්නා වූ කැපවීමක්. මේක නිකන් ඉරිදා දවසට පමණක් සීමාවන කැපවීමක් නොවේ. මුල් සභාව දිනපතා මේ දේවල්, මේ කාරණාවල් කරන්න ඔවුන් දිනපතා ඔවුන්ව කැප කළා. ඔවුන්ගේ ජීවිතයේ එක කොටසක් දෙවියන් වහන්සේ නොවේ. ඔවුන්ගේ ජීවිතයේ එක කාරණාවක් දෙවියන් වහන්සේගේ වචනය ඇසීම, ඔවුන්ගේ ජීවිතයේ එක කාරණාවක් යාඥා කිරීම නොවේ. ඔවුන්ගේ ජීවිතයේ මූලිකම දේ, ප්‍රධානම දේ මේ කාරණාවත් දෙවියන් වහන්සේට කැප වුණා. අනිකුත් හැම දෙයක්ම ඒකට එහා තිබුණේ. උන්වහන්සේට දෙන යොමුව, උන්වහන්සේට දෙන කැපවීම තමයි ඔවුන්ගේ ප්‍රධානම දේ වුණේ, ඔවුන්ගේ වටිනාම දේ වුණේ. මිත්‍රවරුනි, ඔබගේ මගේ මූලික ප්‍රධාන වටිනාකම් මොනවද? මොනවටද අපි වැඩිපුර කාලය දෙන්නේ? මොනවටද අපි වැඩිපුර මුදල් යොදවන්නේ? මොනවටද අපි වැඩිපුරම මහන්සි වෙන්නේ? මොහොතක් කල්පනා කරලා බලමු. මේ බයිබල් පද අපට උපකාර කරනවා. මුල් සභාවේ තිබුණා වූ ගුණාංග අපේ ජීවිතයටත් ගොඩනගා ගන්න. සභාව කියන්නේ මේ බිල්ඩිමක් නොවේ, මේ වගේ ගොඩනැගිල්ලක් නොවේ. සභාව කියන්නේ ඔබත් මමත්. ඔබත් මමත් ගොඩනැගෙන විට සභාව ගොඩනැගෙනවා. ආමෙන්. ඔබේ ජීවිතේ, මගේ ජීවිතේ දෙවියන් වහන්සේගේ කාරණා පවතින විට සභාව තුලේ දේවල් පවතිනවා. ඔබයි මමයි කැපවෙන විට සභාව ඉදිරියට ගමන් කරනවා. ඒ නිසා මේ උදෑසන අපි කාරණා හතක් අපි අධ්‍යයනය කරා. සමහර ඒවා කෙටියෙන්, සමහර ඒවා ටිකක් දීර්ඝව. ඒ කාරණා හත ගැන මොහොතක් ඔබත් මමත් කල්පනා කරලා බලමු. ඔබගේ මගේ ජීවිතේ නොකඩවා දෙවියන් වහන්සේට කැප වුණා වූ ජීවිතයක්ද අපි ගත කරන්නේ? නැතිනම් සාමාන්‍යයෙන් පුරුද්දක් විදිහට ඉරිදා දවස, සබත් දවස, දෙවියන් වහන්සේව නමස්කාර කරන දවස, ඉතින් අපි පල්ලියට එනවා, අපි දෙවියන් වහන්සේට නමස්කාර කරනවා, ඉරිදා දවස අවසන් වෙනවා, සඳුදා දවසට අපි පා තබනවාද? නැතිනම් මුළු සතියම අපි දෙවියන් වහන්සේගේ මහිමයට පත් කරන පුද්ගලයෙක් විදිහට, දෙවියන් වහන්සේව මහිමයට පත් කරන සභාවක කොටසක් විදිහට අපි ජීවත් වෙනවද? ඒ නිසා අපි මොහොතක් අපේ දිනෙත් පියාගමු. අපගේ කාලය වේගෙන් ගමන් කරන නිසා අපි කල්පනා කරලා බලමු. දේව වචනය මත පදනම් වුණා වූ සභාවක ඔබගේ මගේ ජීවිතේ දෙවියන් වහන්සේත් එක්ක යන ගමනේ දේව වචනයට අපි දෙන්නා වූ වැදගත්කම, ප්‍රමුඛත්වය, ඒකට කැපවීම. ඔබයි මමයි බයිබලයේ ඉරිදට විතරයි නම් ගේන්නේ, උස්සන්නේ, බලන්නේ. අද දවසේදී අපි කැපවෙමු. දිනපතා මුල් සභාව කැප වුණා වචනය ඉගෙන ගන්න. මුල් සභාව කැප වුණා සම්බන්ධතා, මිත්‍රත්වයන් ගොඩනගා ගන්න. ඔවුන් සහභාගිකමෙත්, රොටි කැඩීමෙත් ස්ථීර ලෙස පැවතුණා. අද ඔබගේ මගේ සම්බන්ධතා සභා පවුල තුළ කොයිතරම් වර්ධනය වෙලා තිබෙනවද? ඔබ නිකන් එනවා යනවද? නැතිනම් ඔබගේ කාලය තව කෙනෙක් සමග බෙදා ගන්නවද? ඔබේ ජීවිතය තව කෙනෙකුට බෙදා ගන්නවද? ඔබ යාඥාවෙන් සහ නමස්කාරයෙන් පිරුණා වූ ප්‍රබෝධමත් වූ කෙනෙක්ද? ඔබගේ මගේ යාඥා ජීවිතය, දෙවියන් වහන්සේට කරන නමස්කාරය කොතරම් වැදගත් කොට අපි සලකනවද? ශුද්ධාත්මයන් වහන්සේ විසින් බලගැන් වූ සභාවක් පුදුම ලකුණු, අඩයාලම්, හාස්කම් තවමත් සිද්ධ වෙනවා. ත්‍යාගශීලීත්වය ඔබගේ මගේ ජීවිතේ කොයිතරම් මට්ටමක තිබෙනවද?
ඔබයි මමයි දෙවියන් වහන්සේ ඒක ජාතක පුත්‍රයා දෙන තරම් ඔබට මට ප්‍රේම කළා. ඔබයි මමයි ඒ පරිත්‍යාගශීලීත්වයෙන් ගමන් කරන කෙනෙක්ද. ඉවැන්ජලිස්ත සේවය සුභාරංචිය බෙදා ගැනීම මේ සඳහා ඔබයි මමයි කැප වෙනවද මේ උදෑසන.